අවදිව සූදානම් නොවේ සිටියොත් අපේ නම ජීවන පොතෙන් මකා දමන බව සර්දිස් සභාවට ජේසුස් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම ජේසුස් වහන්සේ පිළදෙල්පියා සභාවට කියනවා නුඹලා විඳින වේදනාවන් පීඩාවන් ගැන කනස්සලු වෙන්න එපා. නුඹලව අගෞරවයට පත් කරන අය ගැන නුඹලා කලබල වෙන්න එපා. ඇත්තටම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නොවන නමුත් ඇත්තටම යුදෙව්වරු නොවන නමුත් සාතන්ගේ මාර්ගවල ගමන් කරන අය නුඹලට පීඩා කරනවා. නුඹලා අගෞරවයට පත් කරනවා. නුඹලා නුඹලට නිඳා කරනවා. හැබැයි ඒ නිඳාවන් අපහාස ඔවුන්ගේ සිනාසීම් නිසා නුඹලා කැළඹෙන්න එපා කියලා ජේසුස් වහන්සේ පිළදෙල්පියා සභාවට කියනවා. ජේසුස් වහන්සේ පිළදෙල්පියාවට කියනවා නුඹලා ස්ථීරව මා සමග සිටින්න යුදෙවරුන් නොවන නමුත් සාතන්ගේ අය ඇවිල්ලා නුඹලට කරන පීඩාවන් ඔවුන්ගේ නිඳාවන් මම දන්නවා. නුඹලා මම කියන මාර්ගයේ ගමන් කළොත් ඒ සියලු දෙනා ඇවිල්ලා නුඹලා ඉදිරියේ දන ගසන්නට මම සලස්වනවා කියලා ජේසුස් වහන්සේ පිළදෙල්පියා සභාවට කියනවා. ජේසුස් වහන්සේට තමයි නමස්කාරයේ යා යුත්තේ, ජේසුස් වහන්සේට තමයි ගෞරවයේ යා යුත්තේ. නමුත් උන්වහන්සේ කියනවා නුඹලා මං උදෙසා බොහෝ කැප වෙලා තිබෙනවා, නුඹලා මා උදෙසා ලැජ්ජ වෙලා තිබෙනවා. මේ නිසා මම නුඹලා ඒ ලැබපු පීඩාවන්, නුඹලා ඒ ලැබපු ලැජ්ජවීම් වෙනුවෙන් මම නුඹලව ගෞරවයට පත් කරනවා. නුඹලව නිඳාවට පත් කරනකොට නුඹලා මගේ නාමය නිසා නුඹලා ඔවුන්ට යටහත් වෙලා ඔවුන්ට නිඳා කරන්න නැතුව සිටියා. සමහරු ඇවිල්ලා ඔබව ලැජ්ජ කරනකොට ඔබ ඒ ලැජ්ජාවන් දරාගත්තා. හරියට ජේසුස් වහන්සේ වගේ. ජේසුස් වහන්සේට ලැජ්ජ කරද්දි, නිඳා කරද්දි ජේසුස් වහන්සේ ඒ සියලු නිඳා අපහාස දරාගෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම කළා. ඉතින් ඒ වෙලාවේ ජේසුස් වහන්සේ නිඳා දරාගෙන යටහත් වුණා. නමුත් පසුව දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව ගෞරවයට පමුණවනු ලැබුවා. කිසිවෙක්ට නසන්නට බැරි ශරීරයකින් උන්වහන්සේව නැවත උත්ථානය කළා. උන්වහන්සේව සියලු දෙනා අතරේ ගෞරවයට පත් කළා. අන්න ඒ වගේ පිළදෙල්පියාවට ජේසුස් වහන්සේ කියනවා නුඹලා මං උදෙසා ලැජ්ජාවන් දරාගත්තොත් මේ අනිත් අය කරන නින්දාවලට කලබල වෙන්න එපා. ඉතින් ඔබ ඔබගේ ජීවිතේට අනිත් මිනිස්සු ලැජ්ජ කරද්දි, ඔබ දෙවියන් වහන්සේ කියන දේ කරද්දි අනිත් මිනිස්සු හිනා වෙනවා නම් ඔබගේ වටේ ඉන්න අය තමන් ක්‍රිස්තියානි කියලා කියාගන්න, නමුත් ඇත්තටම දෙවියන් වහන්සේගේ මාර්ග අනුගමනය නොකරන අය සමහර විට ඔබව ලැජ්ජ කරන්න පුළුවන්, ඔබට හිනා වෙන්න පුළුවන්. හැබැයි ජේසුස් වහන්සේ ඔබට කියනවා කලබල වෙන්නේ නැතුව සිටින්න. ඔබ මං කියන මාර්ගයේ පැමිණියොත් ඒ නිකං බොරුවට ක්‍රිස්තියානි කියලා කියාගන්න මගේ මාර්ගවල හැසිරෙන්නේ නැති අය ඇවිල්ලා නුඹලා ඉදිරියේ වැඳ වැටෙන්නට සලස්වනවා කියලා ජේසුස් වහන්සේ පිළදෙල්පියාවට වගේම ඔබටත් පොරොන්දු වෙනවා. අපි මීළඟ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා ඉගෙන ගන්න. අපි අපේ ක්‍රියාවන් අසම්පූර්ණව අපි ඇල්මැරි සිටියොත්, අපි නමට ක්‍රිස්තියානි වෙලා හිටියොත් මොකද සිදුවෙන්නේ කියන එක ඊළඟ අවස්ථාවේ අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔබට පුළුවන් අපි මේ දේශනාවන් දානකොටම ඒවා ඔබ වෙතට ලබා ගන්න. සියලු දෙනාටම ජේසු පිහිටයි.